අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුවට විධිමත් සැලැස්මක් නැහැ අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදීමට අපි එකඟයි අනුර කියයි සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට මෛත්‍රී වාසු අනුර ප්‍රියදර්ශන යාපා සහ විජේදාස රාජපක්ෂ අත්සන් කරයි විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරන්න නැත්නම් පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංගයක් ගෙනෙනවා සජිත් කියයි ජනපතිට වැරදුනේ ආර්ථික උපදේශක පීබී ජයසුන්දර නිසා බන්දුල කියයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත රට තුල මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩේමට ආණ්ඩුවට විධිමත් සැලැස්මක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ගෝටා ගෝහු ඒ රට පුරා අද බුරබුරා නැගෙන ප්‍රධාන සටන් පාඨය. අර්බුදය තව තීව්‍ර වෙනවා. එනිසා ආණ්ඩුවට විධිමත් සැලැස්මක් සහිත මැදිහත් වීමක් වැඩපිළිවෙලක් නොමැති බව තමයි දැන් පෙන්눔 කරමින් තිබෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩා යුතුයි. එනම් කල යුත්තේ කුමක්ද? මේ ජනාධිපතිවරයා මේ ධූරයෙන් ඉවත් වී යුතුමයි. මේ ආණ්ඩුව ඉවත් වී යුතුමයි. අනිවාර්යයෙන්ම ජනතාවගේ කැමැත්ත සහිත නව ජනවරමකින් ආණ්ඩුවක් පිටුවා ගැනීම පාලනයක් පිටුවා ගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. එනිසා ජාතික ජනබලවේගයේ විදියට මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. අන්තර්කාලීන අවස්ථාවක් ගොඩනැගීම සඳහා අපි පක්ෂපාතී එය කළ යුතුයි. මේ උද්ඝෝෂණ මාලාවන් ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා යම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට වර්ධනය කරන්න. ඔබ දන්නවා නිර්යාහණේ බස් රථයේ ගිනි තබන්නේ පොලිසිය ඉදිරිපිට. නමුත් තාමත් මේ ආණ්ඩුවට බස් රථයේ ගිනි ගත්තු කෙනා අත්තරකට ගන්න සමත් වෙලා නැහැ. දැන් දින ගණනාවක් ගත වෙලා තිබෙනවා. තාමත් ගිනි තිබ්බේ කවුද කියලා හොයාගන්න බැරි වී තිබෙනවා. සාධාරණ සැකයක් මත වී තිබෙනවා. ආණ්ඩුව තමන්ගේ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් මෙම උද්ඝෝෂණ මාලාවන් ඇතුළට ඇතුල් කොට පොලිසිය සහ හමුදාව අතර ගැටුමක් නිර්මාණය කොට මෙම ජනතාවගේ සාධාරණ නැගිටීම් සාධාරණ අරගලයන් ප්‍රචණ්ඩකාරීත්වය කරාගෙන යාම සඳහා විශාල සැලසුමක් තිබෙන බවට අපිට තොරතුරු එල්දරව් වෙමින් තිබෙනවා. වහම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසුදේව නානායක්කාර අනුර ප්‍රියදර්ශන යාපා සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපතිගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම යන මැයින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් උපුටා ගැනීම කිහිපයක් ශ්‍රී ලංකාව ඉතිහාසයේ නවවිරු දෙවන්ත ආර්ථික අර්බුදයක සිරවි සිටි. එය මේවන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතී. රට තුළ උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්ත්වය හමුවේ සියලු බේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එබැවින් පක්ෂ බේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැළැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සන් තබන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් අවධාරණය කරමු. 1. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම. 2. අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂයපතය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම. 3. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම. 4. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම. 5. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම. 6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම. 7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම. 8. ඖෂධ අත්‍යවශ්‍ය ආහාර විදුලිය ඛනිජ තෙල් ගෑස් පොහොර හා අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම. 9. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම. 10. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම. 11. අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්ම බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයන්ගෙන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස 6ක කාල සීමාව තුළදී සකස් කිරීම. උපුටා ගැනීම අවසන්.
යුරෝප සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල හා එක්ව ශ්‍රී ලංකාව පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාම තීරණාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මාවතකට යොමු කිරීම සඳහා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කරන්නයි මෙම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ආහාර ඉන්ධන හා ගෑස් ආදිය හිඟවීමත් ආර්ථික පීඩනයත් නිසා පීඩාවට පත් වූ ජනතාව පාරට බැස විරෝධතා පැවැත්වුවා. මේ විරෝධතා නවත්තන්න පසුගියදා රට පුරා හදිසි නීතියක් පැනවුවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ නමුත් පසුගිය 6 වෙනිදා ජනාධිපතිවරයා මෙම හදිසි නීතිය ඉවත් කරා. නමුත් යුරෝප සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල සමග එක්ව ශ්‍රී ලංකාවේ මෑත කාලීන වෝත්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකමක් ලෙස එම නිවේදනයේ සඳහන්. එබැවින් සියලු පාර්ශ්ව වලින් සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වුණේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස ඔවුන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔවුන් සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව මෙහි සඳහන්. මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කිරීම වැදගත් බවයි මෙම නිවේදනයෙන් අවධාරණය කරන්නේ. පාර්ලිමේන්තුවේ ඊයේ පළ වූ අදහස්. මේ සියල්ල සලකා බලා මා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ රැඳී සිටීමට අදහස් කළා. නමුත් ඒ ප්‍රධාන කොන්දේසි දෙකක් සහිතවයි. එක, මා තනතුරේ රැඳී සිටින්නේ මෙම අප්‍රේල් මාසයේ අවසානය දක්වා පමණක් බවයි. දෙවනි කොන්දේසිය, මා ඉල්ලා සිටීම භාර දුන් අප්‍රේල් මාස 5 වෙනිදායින් පසු නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිතා කිරීමට මා බලාපොරොත්තු නොවන අතර එසේ භාවිතා කළහොත් ඒ සඳහා මගෙන් අයිකිරීමක් කරන ලෙස ධනකාධිකාරිවරයාට නියෝග කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ජයග්‍රාහකයා යනු කිසිවිටකත් අත් නොහරින සිහින දකින්නෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය සම්බන්ධ වීමට සහය ලබා ගැනීමට ගත යුතුයි කියන යෝජනාව මේ අවස්ථාවේ ඉදිරිපත් කරන බොහොමත්ම ස්තුතියි. මේ යෝජනාව ඉස්තර කරන්න ගෙනෙන ලද යෝජනාව මම ඉස්තර කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තියෙනවා. සමහර මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා SCF එකේ ආරක්ෂාව. එතකොට අපි දන්නේ නැහැ මොකද මන්ත්‍රීවරුන්ට මේ ආරක්ෂාව ලබා දෙන හේතුව. කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා ගෙදරට 15 දෙනෙක් ඉන්නවා කියලා අනාවර වෙනවා. දෙවෙනි එක තමයි කරු කතානායකතුමනි දැන් මේ අවුරුදු කාලේ කොහා කෑ ගහනවා. හැබැයි කොහා කෑ ගහන්නේත් පළයන් කියලා. ටික පොඩ්ඩක් හොයලා බලන්න කරු කතානායක. ඔව් තිසකුට්ටියාරච්චි මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. දෙනිපිටිය මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. සෑම දිස්ත්‍රික්කෙම ඉන්න හැම මන්ත්‍රීවරු හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. ඒ නිසා චමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදෙන බොරු කියන්න එපා. දැන් ඔබතුමලා දෙන්න නම් කියාගත්තා මේ දවසම නම් කියා ගන්න වෙනවා අපි. කතානායකතුමනි වම්බටු මන්ත්‍රීතුමාගේ ගෙදර පින්තූරත් එක්ක තියෙනවා. මේ මන්ත්‍රීවරු දෙපළක් මේ විදිහට හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි, ඉතාමත් අශෝභනයි. ඒ නිසා මේ මන්ත්‍රීවරු දෙන්නාම සභාවේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට තීන්දු කරා. මගේ ආත්ම ගරුත්වයත් කොන්දක් කශේරුකාවත් කෙලින් තියාගෙන මේ කාරණාව කියන්නේ. ප්‍රතිපත්ති රකින්න මම තනතුරේ ඉන්නත් සූදානම්, තනතුරෙන් යන්නත් සූදානම්, දේශපාලනයෙන් විශ්‍රාමයන්ටත් සූදානම්. ජනමතයට සමන් දෙන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. මේ ක්‍රියාමාර්ග ඔබලා ගන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකට විශ්වාස භංගයකට ප්‍රවේශ වෙන්න. නැවතත් කියනවා ගරු සභානායකතුමා, ගරු සභානායකතුමා, සභානායකතුමා, either lead, follow or get out of the way. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැරදුන ප්‍රධාන දේ තමයි ආර්ථික උපදේශක PB ජයසුන්දර මහත්තයා එතුමට මේ ණය ගැනීම සඳහා ඉඩ දුන්නේ නැහැ. එතකොට මේ හැම දවසෙම වර්ෂයකට බිලියන 2ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දාලා මේ රෝලක් යමින් ණය ගෙවාගෙන ආපු ගමන යන්න බැරි වුණා. 2020 දී ගත්තේ නැහැ. 2021 දී විදේශ ණය ගත්තේ නැහැ. එතකොට මේ නැති වෙන තත්ත්වය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ සම්පූර්ණ ආදායම කඩා වැටුණ කොවිඩ් 19 නිසා. ලංකා ඉතිහාසයේ නිදාසින් පසු පළවෙනි වතාවට ආර්ථිකයේ වර්ධන වේගයේ ඍණ 3.6ට ගියාම ඒ කඩා වැටලා සම්පූර්ණයෙන් නිෂ්පාදනය නතර වෙච්චාම භාණ්ඩ හිඟතාවය, බඩු මිල වැඩිවීම මේ
සියලු අර්බුදයන් නැති වෙනවා. ඕනෑම කෙනෙකුට පුළුවන් මම හරි මගේ දරුවෙක් හරි කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් හොරකමකට වංචාවකට දූෂණයකට කොමිස් මුදලකට අල්ලගසකට හෙට මේක කරලා තියනවා කියලා ඔප්පකොලොත් ඇමතිකම් මන්ත්‍රීකම් පාර්ලිමේන්තුව පමණක් නොව සදාටම මේ ජරා ජීර්ණ නරාවලේ වැටිලා මුසපත් වෙච්ච දේශපාලනයෙන් අපි ඉවත් වෙනවා. අද අපිට තියෙන දේශපාලන උනගතියකුත් තියෙනවා ආර්ථික උනගතියකුත් තියෙනවා මේ දෙකම දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ තියෙන ලිතේ පුණ්‍ය කාලයක් නැහැ මේ තියෙන ලිසේ ආහාර අනුභව කිරීමටත් වෙලාවක් නැහැ කොහොමවත් අද මේසේ තියෙන කැවුම් වලටත් අපිට රුපියල් 75ක් ගෙවන්න තියෙනවා මේ රටේ මේ උද්ඝෝෂණයේ තියෙන අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ යුතුකමක් තියෙනවා ජනතාවට කතා කරන්න තමන් යනවා නම් යනවා කියන්න තමන් යන්නේ නැත්නම් යන්නේ නැහැ කියලා මොකද්ද ඇති කරන වැඩසටහන මේ කොහොමද මේ ජනතාවට යම්කිසි සහනයක් දෙන්න කියලා සඳහන් කරන්න ඕන මං හිතන්නේ විශ්වාස භංගයක් නෙමෙයි ඔබතුමන්ල ඇවිල්ලා විශ්වාසයක් ලබා ගන්න සමහරු කියන හමුදාවට මේක බාර ගන්න කියලා එහෙම සිද්ධියක් සිදු වුණොත් අපේ ඇමතුමා දන්නවා ආර්ථිකය ඉවර හැම රටක්ම අපේ එක්ක ගනුදෙනු කරන එක නවත්තයි ආධාර දෙන එක නවත්තයි මේ පාර්ලිමේන්තු යෝජනාවක් කරන්න ඇමති මණ්ඩලය මුදල් කටයුතු ගැන ක්‍රියා කරන රාමුව අපි මේ බලේ දැන් ගන්න ඕනේ. මොකද ආණ්ඩුව ක්‍රියා කළා නැහැ. මේ ප්‍රශ්නේ ඇති උනේ කොහොමද කියලා බලන්න. ඒකට මම කියන්නේ තේරුම් කාරක සභාවක් දාන්න. රුපියල ඇයි රුපියල පාකරේ? මේක පාකිරීම නෙවෙයි දීස ඩීවැලියුේෂන්. 5%කට වඩා කරනවනම් කැබිනට් මණ්ඩලයට එන්න ඕනේ. මූල්‍ය මණ්ඩලය කියන අපි දැනගෙන හිටියේ නැහැ කියලා. මේ ඒ පුද්ගලයන් කවුද කියලා අපි දැනගෙන අපි පාර්ලිමේන්තුවෙන් දඬුවම් කරන්න ඕනේ. මේ ඉන්ධනේ නැති කරන්න නම් ඉංගේ එක සැරේ නැව් 4ක් ගන්න ඕනේ. තව අපිට තියෙනවා ජූලි මාසෙ මෙතන සඳහන් කරා ඩොලර් බිලියනක් ආපහු ගෙවන්න. අපිට මැයි මාසෙ පස්සේ මුදල් නැහැ. ජූනි මාස වෙනකොට පුද්ගලික අංශයට වහන්න තියෙනවා. පුද්ගලික අංශයට මුදල් නැති නිසා. පක්ෂ නායකයෝ ගිහිල්ලා යම් දේවල් වලට එකඟුණයි කියලා මහජන නියෝජිතය විදිහට අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක වළක්වන්න සභානායකටවත් පක්ෂ නායකින්ටවත් අයිතියක් නැහැ. ඒක නිසා එහෙම මන්ත්‍රීවරුන්ගේ කටවල් වහන්නෙම ලෑස්ති වෙන්න එපා මේකේ. නාල ගොඩේව මැතුමා ඔබතුමා කතා. කකරපු නිසා මම කියනවා තම කාගේවත් කටවල් වහන්න අත ඉස්සුවේ නැහැ. ඇමතිකමක හින්න කාලෙත් අත ඉස්සුවේ නැහැ. ඇමති කාලයක් නැති කාලෙත් අත ඉස්සුවේ නැහැ. ඇමති කාලවල අත උස්සලා හැසිරෙච්ච ආකාරයේ මතකයි. මේ ස්වභාවයේම වර්තා තියෙනවා. ඒ නිසා තමුන් දැන් තමුන්ට ඕන දේ විතරක් කරන්න බෑ පාර්ලිමේන්තුවක. සභාවෙන් ඔබතුමාත් කරපුවා අපි දන්නවා. ඔබතුමා නොකරපුවා නෙමෙයි ඔබතුමා කරපුවා අපි දන්නවා. ඒක වෙනම දෙයක්. අපි කවුරුවත් ඔබතුමා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් යටපත් කරන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මූල්‍ය වෙළඳපොළේ පාලනය නැවතත් අතට ගන්න. ඒ නිසා මම යෝජනා කරන එක දෙයක් තියෙනවා. ප්‍රතිපත්ති පොලි අනුපාතය අවම වශයෙන් දෙගුණයක් කරන්න. 6%මාරට තිබිච්ච ප්‍රතිපත්ති පොලි අනුපාතය මම විශ්වාස කරන ආකාරයට 10% අඩුම ගානේ 12-13ක්වත් වෙන්න ඕන. එහෙම කරේ නැත්නම් අපිට මේ රුපියල මේ වැටෙන වේගය නවත්ත ගන්න බැරි වෙනවා. මේ රුපියලේ අගය මේ විදියට කඩාගෙන වැටෙන දෙනවා වෙනුවට යම්කිසි වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. මේක 320 නවත්ත ගන්න. වැඩේ තියෙන ලොක්ක කැමති නෑනේ. දාලා යන්නේ නෑනේ. දැන් මොකද්ද මේකට කරන්නේ? එහෙමනම් උත්තරේ තියෙනවා මෙතන පාර්ලිමේන්තුවේ. ඉතින් අපි සියලුම දෙනා ගේමු දෝෂාභියෝගේ. දෝෂාභියෝග ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න කැමති නැත්නම් මේ අත්නොමතික බලය පාවිච්චි කරන උද්දච්ච ජනාධිපතිවරයා ඉවත් කිරීමේ දෝෂාභියෝගේ මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරමු. අපි සූදානම් මෙතෙන්. මේ 19 වෙනි විවස්ථා සංශෝධනයේ යලි බලාත්මක කරන්න මේක අවස්ථාවක් කරගන්න. මොකද විධායක බලය 20 වෙනි සංශෝධනයෙන් අතට ගත්තයි කියලා ලැබිච්ච දෙයක් නෑ රටට. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඔබතුමාලා යෝජනාව ගේන්න අපි ඒකට සහය දෙනවා. Wish to know where the honorable member is speaking as a minister of finance because yeah. This is a debate that is on the IMF report and according to the gazette on our table yeah. You are the minister of finance. I wish to know whether you are speaking yeah. As the minister I'll, of finance I'll today. Come to that now. Basically garu amathuma eka pahadili karana yeah mama uttar denna mama ada dina katha karanne mudal amathuwaraya washin mata athigaru janadhipathuma මුදල් අමාත්‍ය ධූරය ලබා දුන්නා. නමුත් ඊට පස්සේ මට හිතුණා ඊට වඩා දක්ෂ හොඳ පුද්ගලයෙක් ඉන්නවනේ මේක බාර ගන්න. මම මන්ත්‍රී ධූරිනුත් අයින් වෙලා යන්නම් කියනවා. අපි ඔබතුමන්ලාට ආරාධනා කරා එන්න ඇවිල්ලා එකතු වෙන්න. එකතු වෙලා අන්තර්පාලන එකක් දාන්න. ඒකට කැමතිත් නැහැ. මේක ගන්න කවුරුත් කැමති නැත්තම් මගේ බෙල්ල ගහලා ගියත් මට කලන්න පුළුවන් උපරිම දේ මම මේ රට වෙනුවෙන් කරනවා. අපි දේශපාලනයට ඇවිල්ලා තියෙන කිසි දෙයක් පෞද්ගලික දෙයක් හම්බ කරගන්න නෙවෙයි. සමස්ත රටම අද ගිනි කන්දක් උඩ තියෙන්නේ. ඖෂධ හිඟය, කඩදාසි හිඟය, කිරිපිටි හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය ආදී එකී නොකී මෙකී හිඟයන් එමටයි. ඒ වගේමයි මිල ඉහළ යාම.
ජනතාව පාරට ආවේ සහ පාරට එන්නේ මේ මූල්‍ය අර්බුද නිසායි. අපේ ප්‍රශ්නවලට උත්තර හොයන තැනට තාමත් වගේ වගක් නැහැ. ඇත්තටම අපට මුලින්ම කියන්න ඇත්තේ ඇතුළත් ගිනි පිටත් ගිනි කියලයි. හරියට දෙකොන පත්තු වුණු විලක්කුවක් වගේ. කිරිපිටි වලින් පටන් ගත්ත පෝලිම ගෑස් ඉන්ධනවල සිට දැන් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දක්වා පැමිණ අවසන්. සමහර සුපිරි වෙළඳසල්වල පවා සීනි දෙන්නේ උපරිමයකට යටත් කරලා කිලෝ එකයි. කිරිපිටි තිබුණොත් ඒක 400 පැකට් එකකට සීමා වෙනවා. මේ සියල්ලටම වඩා භයානකම තත්වයට මුහුණ දීමට සිදු ඇත්තේ රෝගීන්ටයි. අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය දැන් ඔඩුදුවලා තියෙන්නේ. තියෙන තැන්වලත් හිතූ හිතූ ගානට හූරගෙන කනවා. බොහෝ රෝහල්වල වෛද්‍ය වෘත්තිකින් මහපාරට ආවේ ඒ නිසයි. සමහර රෝහල්වල සැත්කම් ඇන හිටලා සිහිය නැති කරන්න දෙන ඖෂධය තියෙනවා. සිහිය ගන්න දෙන්න ඕනේ ඖෂධය නැහැ. හරියට මේ ආණ්ඩුව වගේ, හරියට අපේ පාර්ලිමේන්තුව වගේ, එයාලගේ සිහිය ගන්න දෙන්න ඕන ඖෂධය දැන් තියෙන්නේ ජනතාව අතේ. අද අපේ පාර්ලිමේන්තුව ගැන කතානායකවරයාගේ ප්‍රකාශය හරි වැදගත්. මන්ත්‍රීවරුන් අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණක් කියලා තමයි කතානායකතුමා කිව්වේ. මේ ගෙවුණු දින 3-4 තුළ අපේ පාර්ලිමේන්තුව රටේ ගිනි නිවනවා වෙනුවට ඇතුළත් ගිනි තියාගන්න එක තමයි කරමින් ඉන්නේ. මේ මොහොතේ IMF යන්න, ණය ප්‍රතිව්‍යුහගත කරගන්න, ලෝකේ කොහෙන් හෝ ඖෂධ ආධාරයක් සේවත් ලබා ගන්න එක බුද්ධිමත් සාකච්ඡාවක් සිදු වුණාද? ඔය පාර්ලිමේන්තුවේ වගකීම යුතුකම කුමක්ද? ජනතා ප්‍රශ්නවලට උත්තර සෙවීම හොයපු එක උත්තරයක්වත් කියන්න. දැන් ඔය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කළ කණ්ඩායමක් ඉන්නවනේ. තමුන්නාන්සේලා ටික දෙනාවත් ඉල්ලලා අස්වෙලා ආර්ථික, කෘෂිකාර්මික ආදී අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයින් ටිකක් ඇතුළට ගන්න ඉඩ දෙන්න. ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ආර්ථික අර්බුදය ගැන සාධාරණ විවේචනයක් කරන්න දන්නේ කීයෙන් කී දෙනාද? ඇත්තටම අර්බුදවලට විසඳුම් සොයන තැන මේසා අගාධයකට වැටුණු රටක් මේ තරමින්වත් තාම පණ අදිමින් හෝ හුස්ම අල්ලගෙන සිටීම ඇත්තටම පුදුමයක්, ආශ්චර්යයක්. දැන් මේ සියලු අර්බුදවලට හේතුව ලෙස අලුත් කතාවක් එළියට එනවා. ඒ PB ජයසුන්දර. සියලු පව් PB ජයසුන්දරලා පිට තියලා ඇඟ බේරගන්නයි දේශපාලනඥින් හදන්නේ. මේ තමයි අපේ රටේ දේශපාලනඥින්ගේ ක්‍රමය. සියලු හොරකම්, සියලු පව්, සියලු වැරදි අවසානයේ ගලා යන්නේ PBලා වැනි අය පිටම තමයි. ඔවුන්ට තමයි ආර්ථික ඝාතකයින් කියලා මේ අය ඇඟ බේරගන්නේ. තමන්ගේ නිලධාරීන් හොරු කියලා දැනගන්නකොට, වැඩබැරි මිනිස්සු කියලා දැනගන්නකොට පරක්කුයි නේද? අපට කියන්න තියෙන්නේ දේශපාලනඥයින් හිටගෙන හොරා කනකොට ගෝලියෝ දුව දුව හොරා කාපු නිසා තමයි මේ අගාධයට අපි ඇද වැටුනේ කියලා. මහවුන්දලා හොරාට 5000 කොළ අච්චු ගහද්දි, ලොරි ගණන් අච්චු ගහද්දි, කන්ටේනර් ගණන් පන්නද්දි ඔය සමහර නිලධාරිනුත් හෑන්ඩ් බෑග් එකක් දෙකක් පිරෙන්න දාගෙන ගිය එක තමයි බැලූ බැල්මට කරලා තියෙන්නේ. අච්චු ගහපු සල්ලි සහ පන්නපු කන්ටේනර් වල හිස් බහලුම් දැන් අපේ හිස මතට වැටිලා අවසන්. රට පත්ව ඇති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩල හෝ සභහ පිහිටුවන ලෙස ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව අතිශය භයානක හා බැරෑරුම් අවස්ථාවකට මුහුණ දෙමින් සිටිනවා. මේ අවස්ථාවේ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ ඉවසිලිවත්ව හා සාමකාමී ලෙස හැසිරෙන ලෙසයි. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. බැංකු මූල්‍ය, ආර්ථික විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර සඳහාවන විද්වත් සභා හෝ මණ්ඩල පත්කන ලෙසයි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය මංජු සී වීරසිංහ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි සඳහන් වන්නේ ඒ සඳහා මෙරට විද්‍යාඥයින් සහ පරීක්ෂකයින්ගෙන් සමන්විත තම සංවිධානය අනිවාර්යෙන්ම කැපවීමෙන් ඉදිරිපත් වන බවද ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි සඳහන් වනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.